ඇවිල්ලා ඉන්නේ දහගසින්නට එන්න තිබ්බේ අපිට දෙකට ඒ උනාට එන්න උනේ තුනට වෙලා ගියා නානුවේ ස්ටේෂන් එකේ ඉන්නුනා ගොඩක් වෙලා එතනින් තමයි වෙලා ගියේ දැන් අපි යන්නේ අරක තමයි තියෙන පාර අදරසාව කට්ටිය ගොඩක් ඉන්නවා වගේ ගින් කැම්ප් කරගන්න තැනක් තියෙද්දන්න ඉක්මනට ගිහිල්ලා බලමු මෙතර මේ කඩේ විතරයි තියෙන්නේ මේ කඩෙන් තමයි වතුර ගන්නවා නම් අර යන්න ඕනේ උඩට උඩත් වතුර නැහැ ඔකටත් තියෙනවා මේ කඩේ දෙක විතරයි තියෙන්නේ වතුර අර යන්න නැහැ මෙතරින් ගන්න කැලේසි ස්ටේෂන් එක ළඟින් පොඩ්ඩක් එද්දි ළඟමයි තියෙන්නේ මේකෙන් බරු ටික අරන් උඩට යන්න උඩ වතුර කිසිම දෙයක් නැහැ අද කට්ටිය ගොඩක් ගියා කියලා මේ මල්ලිත් කිව්වා යන් අපි කන්න යන්නේ රොටි හදනගන් තමා ආවේ උණු උණු රොටි අං කරලා දෙන්න යන්නේ මේ නිවිච්ච කෑම කන්න බෑ සීතලයිනේ ඒසලා දැන් අපි රොටි උණුෙන් කන්න යන්නේ තව උඩට යද්දි කඩයක් තියනවා කිව්වා ඔයාලා මෙතනින් පාලා වතුර අරන් යනවනම් එහෙමත් පුළුවන් අපි නම් වතුර ගත්තා ඒ උනාට උඩට ගිහින් ගන්න තිබ්බනම් හොඳයි චුට්ටක් කන්ද නැගලා තව කඩයක් තියනවා අපි එතෙන්ටත් යමු ස්ටේෂන් එක පේනමානට වෙලින් දැන් උඩ ඉන්නේ. ලස්සන ඒරියා එකක් පේනවා. අපි දැන් මෙතන ඉඳන් ආ යන්න ඕන උඩට. මෙතන ඉඳන් උඩට යද්දී තව එක ගෙදරක් තියෙනවා. ඒ ගෙදරින් අපිට නානවා නාන්න කරන්න කන්න මොනවාරි ගන්නවා නම් ඒ හැමදේම කරගන්න පුළුවන්. හැබැයි එතෙන් උඩට කිසිම දෙයක් නැහැ. කරගන්න ත්‍රීරව කන්දරකින් තමයි තියෙන්නේ. අද ගොඩක් සෙනෙක ඉන්නවා. 50ක් විතර ඉන්නවා කියලා කිව්වපල්ලෑන්. අපි ගිහිල්ලා බලමු. I'm already on my way. You wait for me to come home. Ready to bae? Bae bae bae. Hendi chuta kamaruwi tama. Habai loku kandak naha. Kiyanne ona kenekta aganna pulwa. Me wage husband kenek inna nan yenna pulwa nathi dila. ඇවිල්ලා ඉන්නේ දැන් කඳුඩර නැග්ගා වැඩේ තියෙන කට්ටිය ගොඩක් ඉන්නවනේ දැන් අතනක් තියෙනවා කැම්ප් කරලා තේනවත් දන්නේ නැහැ වලට තාසන් කොල්ලෙක් ඉන්නව පේනවද තව තියෙනවා පල්ලෙහත් කැම්ප් දෙකක් හදලා ඒක නම් අර ලයින් ලං කරලා එයාලා රෙන්ට් කරනවා හදලා ඔයාලට කැමති නම් එයාට කෝල් එකක් දීලා කලින් කියලා රෙන්ට් කරන්න පුළුවන් හදාගන්න. දැන් අපි ටෙන්ට් එක ගහන්න කොතනද කියලා තමයි තැනක් හොයන්නේ. අද තැනක් නැහැ. මොකද කට්ටිය ගොඩයි හින්දා අපි ප්ලේස් එකක් හදාගෙන කැම්ප් එක ගහනවා. ඒ ටෙන්ට් එක ගහද්දී ඔයාලට අපි වීඩියෝ එකක් කරන්න ඒකෙත්. උඩට යන්න පුළුවන් කන්දේ. අද මේ හරියෙන් කැම්ප් කරනවා. කරලා ඉවරලා හෙට උදේට ඒ උඩ ලොකේෂන් ටිකටත් යනවා. එතකොට මේ පල්ලෙහ තියෙනවා තව ලොකේෂන් එකක්. එතන ඉඳලා කැම්ප් කරොත් ඔයාලට ස්ටේෂන් එක පේනවා.
එතනත් කැම්ප් කරලා තියෙනවද කට්ටිය ගොඩයිනේ? අද කොහොම හරි කට්ටිය ඉන්නවා 100ක් විතර වගේ ඉන්නවා. හැබැයි කියන්න ඕනේ පල්ලෙ හින්දා ආවා කියලා ප්ලාස්ටික් බෝතල් කිසිම දෙයක් දාලා ටොපි ගොඩයක්වත් තිබ්බේ නැහැ. ඒක සතුටු එහෙම තියෙන එක ගැන. තියෙන එක ගැන ඔයාලත් එනවා නම් මේ ගේන දේවල් ගෙනියන්න මතකේ විතරක් අරගෙන ගිහිල්ලා පොඩි පොඩි කොල ටිකක් තියෙනවා ඒවා අපි අරගෙන යනවා. පාසටහන් ටිකක් තියලා මතකේ විතරක් අරගෙන. ඔව් එහෙම කරන්න. පල්ලෙහාට ගියපම පල්ලෙහෙන් ඔය පේන තේවත්ත තියෙන්නේ. අපි දැන් ඉන්නේ තේවත්තට ඇවිල්ලා ඉන්නේ. මෙතන උඩ හන්ද තියෙනවා. ඒක යන්න පුළුවන් හෙට උදේට අපි යන්නම් කියලා බැලුවේ. උදේට තමයි ගොඩක් ලස්සන කොහොමත් ඒකින්ද. අපි යන්න පුළුවන් පුළුවන් තරම් උඩට කඳ නගින්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ පැත්තෙන් තේවත් තියෙන පැත්තට දිනවා. එතන ඉඳන් අපිට පුළුවන් ස්ටේෂන් එකේ පේනවා. එතන ඉඳන් අපිට ස්ටේෂන් එක බලන්න පුළුවන් උදේට මිදුම වැහිලා තියෙන කියලා කියනවා. අපි පළවෙනි සැරේ ආවේ වීඩියෝස් බැලුවා ගොඩක් අයගේ. අද දවසට කරන්න පුළුවන් උපරිම අපි කරගත්ත වීඩියෝස් ටික හෙට උදේ ටික අපි කැප්චර් කරගන්නවා. තව ටිකක් ඔයාලට පෙන්නන්නම්. තව ටිකකින් කොහොමත් කලුවර වෙනවා. කලුරුණාට පස්සේ මිදුම කෑම දාගන්න ඕනේ. අපිට ඉස්සරහින් කට්ටියක් ගිනිමෙලයක් එහෙම ගහලා තියෙනවා. ඒකින්ද අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ගිනිමෙලේ කොහොමද අපි දෙපැත්තෙම ඉන්නවා. අපි කොහොම ළඟලන් කට්ටිය ගොඩක් ඉන්නවා. ඒකත් සේෆ්ටි එකට හොඳයි ඉතින්. කැම්ප් කරන්න හොඳම ලොකේෂන් එකක් කිව්වොත් හරි. හොඳයි. හොඳටම හොඳයි. එන්න ඇවිල්ලා ආලත් බලන්න. ඔයාලා ආවට පස්සේ මෙතන ඉද්දි පල්ලෙහා ඉන්න කෙනෙක් අපි නම්බර් එකක් දාන්නම් ලයනල් කියලා. එයාට කියන්න පුළුවන් කැම්ප් බඩුවට ඔයාලට එන්න විතරයි අවශ්‍ය. ඒකට ටෙන්ට් එක අනම්මනම් ටෙන්ට් එක හැමදේම කියන්නේ කැම්ප් ගන්න අවශ්‍ය බාබිකියු මැෂින් එක ටෙන්ට් එකේ හැමදේම ඒගොල්ලෝ කෝල් එකක් දුන්නාම ඒගොල්ලෝ ලෑස්ති කරලා තියෙනවා. ඒක ගොඩක් හොඳයි. එතකොට ඒගොල්ලෝ හොඳ ලොකේෂන් එක ප්ලේස් එක ලෑස්ති කරලා දෙනවා. ඕගොල්ලෝ තියන්නේ ට්‍රේන් එකේ ආවා ඇවිල්ලා කැම්ප් කරන්න විතරයි තියෙන්නේ. හයිකික පොඩි හයිකිකක් තියෙන්නේ. පොඩි හයිකයක් තියෙන්නේ. උඩට ගොඩක් කන්දක් නැහැ ලොකුවට නගින්ද. විනාඩි 40කින් විතර ඉවර කරන්න. 40ක් යන්නේ නැද්ද? නෑ, එච්චර ගියෙත් නෑ විනාඩි. පොඩි වෙලාවක් යන්නේ. අතර ඇද්දි ඉවරයි. වතුර නෑ. ඒක විශේෂයෙන් කියන්න ඕන වතුර අරන් ගන්න අනිවාර්යෙන්ම. හැබැයි ඉතින් මේමයි ඉතින් අර ඉන්නේ ගමේ කට්ටිය ඉන්නවා ගයිඩ් කරන්න. ඒගොල්ලොන්ට කිව්වොත් වතුර උනත් ගෙනත් දෙනවා. මේ ප්‍රශ්නයක් නෑ. ඒගොල්ලොන්ට ඕන දෙයක් කරගන්න පුළුවන්. කොහොම අඟට ගෙනල්ලා දුන්නා. එහෙනම් හෙට උදේ බලමු වතුර ටික. හෙට උදේ කාලි. හෙට උදේ කාලි. අපි රෑට නූඩ්ස් කන්නයි හිතන් ඉන්නේ. ඒක එහෙනම් බලමු. මං අද නූඩ්ස් හදලා දෙන්න ඉතින්. කන්න යන්නේ. නූඩ්ස් එක හදාගත්තා. දුන් දාන්න දෙනවා. දර හොයන්න එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ හැමදේම හොඳටම තියෙනවා හොයාගන්න. දර තියෙනවා, පොල් කටු තියෙනවා, කොළ කෑලි ඔක්කොම හැමදේම තියෙනවා. ඒ නිසා ඔයාලා කෑම හදාගන්න එක තමයි හොඳම. අපේ නූඩල්ස්. අපේ වයිෆ් හදපු නූඩල්ස්. ඉතින් තේබුන්න යන්නේ. තේබීලා කන්දේ උඩ ඉතුරු ටික නගින්න ඕන. එතකොට මෙතනත් ෆොටෝ ටිකක් ගන්න තියෙනවා. ඒටි කරගන්න යන්න ඕන. දැන් තේබුන්න යන්නේ. ඇවිල්ලා ඉන්නේ කන්ද භාගයක් නැග්ගා. තව නගින්න පුළුවන්. ඒ පාර ටිකක් අමාරුයි. මෙතෙන්ට එන ගන්න ලේසි නගින්න. කිසි ප්‍රශ්නයක් නැහැ. මෙතෙන් තව පොඩ්ඩක් උඩට යනකම් තියෙනවා තේවත්ත. ඒ තේවත්තේ අයිනෙන් නැගෙන යන්න පුළුවන්. ඒ ටික ලේසි. ඊට පස්සේ තියෙන්නේ අර අපි පල්ලෙහැන් එනවා වගේම ෆයිනස් කැලෙන් නගින්න තියෙන්නේ ගස් තියෙන තැනින්. ඉතින් පොඩ්ඩක් අමාරු උඩට නැගෙන බෑ නගින්න පුළුවන් කට්ටිය කැම්ප් කරලා තියෙනවා. දැන් කට්ටිය බහිනවා පල්ලෙහාට. ඉතින් ප්‍රශ්නයක් නැහැ කැම්ප් කරන්න පුළුවන් මේ ඒරියේ ඕන තැනක. අපි ආපු පාර නෙවෙයි අපිට යන්න වෙන පාරක් තියෙනවා. ඒක පහසු පාරක්. හැබැයි ඒ වුණාට මං කියන්නේ නම් ඇවිල්ලා අනිත් පැත්තෙන් එන්න. ඇවිල්ලා මේ පැත්තෙන් බහැල යන්න. නැත්නම් මෙහෙන් ආවත් යද්දි අරහෙන් යන්න. මොකද ඇඩ්වෙන්චර් එකක් තියෙන්නේ අර පැත්තේ තමයි. මේ පැත්ත හෙනම සිම්පල්. සාමාන්‍ය පඩිපෙලක් වගේ තියෙනවා. ඒකේ එන්න තියෙන්නේ.
අපි හිතුවේ මෙතන 50ක් විතර ඉන්නවා කියලා. නැහැ මෙතන 100කට වැඩි ඉඳලා තියෙනවා. කැම්ප් කරලා තියෙනවා හැමතැනම. ඔයාලත් එන්න, ඇවිල්ලා බලන්න. එන්න මොන තැනක්, උදේට මාර ලස්සනයි. ලස්සන මේ ලොකේෂන් ටිකක් තියෙනවා. හැමෝම එන්න ඕන. අනිත් එක කියන්න ඕනේ මේ උදේම යන්න ඕන කට්ටියක් ඉන්නවා නම් වල ට්‍රේන් එක තියෙනවා 7:50ට. ඊළඟ ට්‍රේන් එක තියෙන්නේ 12 ගානකට. අපි 12 ගාන ට්‍රේන් එකට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. 7 ගාන ට්‍රේන් එකට ගොඩක් අය ගියා මෙතෙන් හිටපු කට්ටිය. අපි නැගිටින්න සමහර කට්ටිය උදේම ගිහිල්ලත් එක්ක. අපි දන්නේ නැහැ. වෙලා ගියා. ඒ වුණාට දවස් දෙකකට එන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. අපි ආව වගේ හවස ඇවිල්ලා මේ හරි කැම්ප් කරලා ඊට පහුවද ආයේ ඊට වඩා උඩ තියෙනවනේ කැම්ප් කරන්න. උඩරම නැගලා කැම්ප් කරන්න පුළුවන්. මේ දවස් දෙකකට එනවා නම් හොඳටම හොඳයි. දන්න අර පල්ලයා අර හරි තියෙන්නේ අපි කැම්ප් කරපු තැන. ඉතින් දැන් ගොඩක් උඩ ඉන්නේ. අපි එදිසෙන ගොඩක් ඇවිල්ලා මේ කැම්ප් කරන ලොකේෂන් ටික අල්ලගෙන ඒකින් තමයි අපිට උඩට එන්න බැරි වුණේ. වෙන්න දාන්න එයාට කෝල් එකක් දීලා ඇරේන්ජ් කරගන්න. එතකොට එයාට කියන්න ඕන ප්ලේස් එක කොතනද කියලා. එතකොට බුකින් නැත්තම් එයා කියයි. එහෙම වුණත් ඔයාලට කිසි ප්‍රශ්නයක් නැහැ. එන්න විතරයි තියෙන්නේ. හැමදේම ඒගොල්ලෝ ලෑස්ති කරලා දෙනවා. එතකොට අපි දැන් පල්ලෙහාට ගිහිල්ලා පේටෙන්ට් බඩු ටික ඔක්කොම ලෑස්ති කරගෙන ඉදර යනවා. එතකොට මේ වීඩියෝ එක ඉවරයි. බලාගෙන ඉන්න අපිත් එක්කම එන. අපිත් එක්කම ඉන්න අපේ channel එක subscribe කරන්න, Instagram එක තියෙනවා follow කරන්න. එතකොට Facebook page එක තියෙනවා හසියන් හර්ෂ්. ඒකටත් like කරලා. Bye.